දකුණු පළාතේ උපාධිධාරීන් සඳහා ගුරුපත්තින් ප්‍රදානය කිරීම මාතරදී උත්සවාකාරයෙන් සිදු කෙරුණා. ඒ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උපාධිධාරීන් 772 දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. ශිෂ්‍යත්ව ආධාර ලබා දීමේ වැඩසටහනක් මාර්ගමදී පැවැත්වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයයි ඒ සංවිධාන කළේ. පිරිවෙන් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේ දහසක් සහ ආර්ථික අපහසුතා සහිත සරසවි සිසුන් දහසක් වෙත මුදල් ආධාර බෙදා දීම මෙහිදී සිදු කෙරුණා. ගිහි පැවිදි විද්වතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දෙමළ භාෂාව හදාරණය සඳහා උපකාරී වන කෘතියක් මාදිවිල ප්‍රදේශයේදී දොරට වැඩුණා. ප්‍රවීණ ආචාර්යවරයෙක වන YGMS රිනෝෂා මහත්මිය මේ රචනා කර තිබෙනවා. දෙමළ භාෂාව සරලව නැමැති මෙම කෘතිය පිළිබඳ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ඌ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මහතායි. උසස් පොලිස් නිලධාරීන් රැසක් උත්සවයට එක්ව සිටියා. එල්පිටිය නගරයේ සුන්දර නගරයක් බවට පත්කිරීම සඳහා එල්පිටිය පොලිස් උපදේශන සභාව එක්ව සිටිනවා. මෙය අනුව සංවිධාන කළ ශ්‍රමදානයක් එල්පිටිය නගරයේදී පැවැත්වුණා. නගරයේ කැලිකසල විධිමත්ව බැහැර කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීමද මීට සමකාමීව සිදු කෙරුණා.